ධර්මානු ශාස්සනාව. වැඩමවා හිඳින කෞරවණය දේශකයණන් වහන්සේ, දුම්පේ ත්‍රී කල්යාන ධර්මාශත්‍රමාධිකාරී, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්ජ පාද වැලිමඩ සාරද ස්වාමන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන්, බේරුවල කාලවිල විජිත කුමාර දොඩංගොඩ මහතා ප්‍රධහන පවුලේ පිරිස කිරියල්ල එගොඩ ගෙවත්ත එච්චෙම්පේක් කුමාරි හාමි මැතිනිය ඇතුළු පවුලේ සෙලු දෙනා ගනේමුල්ල කැන්දලි අද්ද පාළුව චම්පාසේනානී දයනන්ද මැතින ඇතුළු පවුලේ පිරිස සමඟ කුරුණෑගල වැල්ලව හන්සමන්ද සෙල්වා ලොකු අරුම මහතා ප්‍රධාන පවුලේ සේලු දෙනා සැදවතුනි ධර්මස්ත්‍රවනය සඳහා, තිසරණ සහිත පංචසීලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු. අවස රයි ස්වාමීන් වහන්ස. නමෝතස්ස භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරනංගච්්ඡාමි බුද්ධං සරණංගච්ඡාමි දම්මං සරනංගච්්ඡාමි දම්මං සරණංගච්චාමි සංගං සරනංගච්ඡාමි සංගංසරණංගච්ඡාමි දුතියම්පි බුද්ධං සරනංගච්ච ති බුද්hang saanganga duතිphi දang sarang gaczaති දම sarangangami duතිphi sanggang sarang gaczaති සhang sarangami Thmpiබුදhang saang gacza තතිම්පි බුද්ධං சරනangaచාමි තතිම්පි දම්ම சරනangaచමී තතිපි දම්ම சරනangaచාමි තතිම්පි සංgang saරනgacza ී අතියම්පි සංගංසරණංගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං ආමබන්තේ පානාති පාතාවේරමනී සික්කාපදං සමාධයාමි පානතිපාතා වෙරමණී සික්කාාපදං සමාධයාමි අදින්නාධනාවේරමණී සික්කාපදන් සමාධයාමි අදින්නධනාවෙරමණී සික්කාපදං සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමනී සික්කා කාපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවරමණී සිකාපදං සමාධයාමි මුසාවාදාවේරමනී කාපදං සමාධයාමි මසවාදාවරමණී සිකාපදං සමාධයාමි සුරාමේරය මජ්‍ය පමාදට්ටනාවේරමනි සික්කාපදන් සමාධයාමි සුරමෙරය මජ්්‍ය පමාදට්ටානා වෙරමනී සිකාපදං සමාධයාමි තිසරනේන සද්ධින් පංචසලං දම්මං සාදුකං සුරක්කිිතන් කත්වා අප්පමාදන සම්පාදේතබබං අමබන්තේ සඳු 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 සමන්තාචක්කවාලේසූ අත්‍රාගච්චන්තුදේවතා සද්දම්මං මුනිරාදස්ස සුනන්තු සගගමොක්හෙදං දම්ම සවන කාලෝ අයං බදංතා දම්ම සවන කාලෝ අයං බදංතා දම්ම සවනකාලෝ අයං බදංත නමුතස් බගවෙතුು අරහතුು සම්මා සම්බුදදස්සෙ නමුතස් බගವතුು අරහතුು සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතුෝ අලහතුෝ සම්මා සම්බුද්දස්ස සදඳෝ සීලේනෙ සම්පන්නෝ යසෝබෝග සමපපිතෝ යංයං පදේ සංභජති තත්ත තත්තේව පූජිතති වාසනාවන්ත ගුණගරුකු පින්නතුනිි පින් ඇති තරුණ ලාබාල බෝසත් දරුවල් ලොවතුරා බුදුරජාණන් වහන්සේ තවියන් මිනිසුන් බමුන් සහිත තුන්ලෝක සත්ත්වයා සංසාර දුකින් නිදහස් කෙළවර අමහමහා නිවැනින් සැනසේවායි පාර්තනා කරගෙන දේශනාකොට වදාල ඉතාම නිර්මල බුද්ධ වචනයකට ගෞරුවෙන් හිතයමු කරන්නයි ශ්‍රවණය කරන්නයි අපේ සැදහැවත් මවුපියන් දූදරුවන් බලාපොරොත්තුවෙන්. පින්වතුන මේ ලෝක තියෙන බලවත්ම පින්කමක් තමයි බන අහනයක බන අහනයක වගේම බණ කියන එකත් ලෝකෙ තියෙන බොහෝම බලවත් පින්කමක් දුගතියට යන මිනිස්සු සුගතියට යන්නේ බනාහන නිසා අසත්පුරු සයන් සත්පුරු සයන් වෙන්නේ බණහනකොට පාප මිත්‍රයන් කල්්‍යයාන මිත්‍රයන් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ගෞරවයෙන් ශ්‍රවණය කරලා ඒ අනුව ජීවිත පවත්වනාය. මසුරුකං තියනවනම් මසුරුකම නැති කරගන්නේ ධන චේතනාව හිත්වල උපදින්නේ බනාහනයකි. දුස්සීලයන්ට දුස්සීලවන්ත උනහම තියෙන විපාකයේ දැනගෙන සෙල්වන්තවීමේ අගය මේලෝකයට පරලෝකයට ලැබෙන සැපවිපාකය අඳුනගන්නේ බනාහනකොට. පුංචිම මොහොතක්කරි තමන්ගේ හිත සමාධිගතව එක අරමුණක තියාගන්න පුළුවන් විදිහට හිත සකස් කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගණ්ඩ තියෙන එක්කම ක්‍රමය තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයකට ඉතාම ගෞරුවෙන් තමන්ගේ සවන් යොමු කරන එක ඒ නිසා පින්නතුනි මේ බණ අහනකත් බණ කියන එකත් දෙකම ලෝකතියෙන බලවත් පින්කමක් කිය කිව්වේ එකයි. ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ශාසනයේ හිටපු තවමත්තේ ශාසනය ප්‍රතිපත්ති අනුගමනය කරන සිව්ුවනක් පිරිසනිසා තමයි මේ ශාසනයේ බුදුදහම බුද්ධ වචනය ආරක්ෂා වෙලා තියෙන්න. පින්නතුනි ශාසනයක් පවතින්න භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසගෙන් ලැබෙන දායකත්වය අතිහළ උපාසක කියන්නේ කෞුද දවසක් බුදුරජාණන් වහන්සේගෙන් මහානාම සාක්‍යතුමා අහනවා කිත්තාවතානුකෝ භන්තේ උපාසකව හෝති අනේ බුදුරජාණන් වහන්ස මේලෝක මනුස්සේෙක් උපාසකයෙක් වෙන්නේ කොහොමද යෝකෝ මහානාම බුද්ධන් සරණං ගතෝ හෝති දම්මං සරණං ගතෝහෝති සංගං සරණං ගතෝහෝතී එත්තා වතානුකෝ මහානාම උපාසකෝහෝති. මහානාමය යම් කෙනෙක් බුද්ධරත්නය සරණ යන්නේද දරමරත්නය සරණ යන්නේද මහ සගරුවන සරණ යන්නේද එපමනකින්ම ඔහු උපාසකයෙක් වෙනවා උපාසිකාවක් වෙනවා හැබැයි පින්නතුනි හැමදාම මන්තරය වගේ බුද්ධන් සරණං ගච්චාමි දම්මං සරණං ගච්ාමි සංගංසරණං ගච්චාමි කියන වචන මාත්‍රයේ නෙවෙයි බුදුන්සරණයාම දහම්සරණ යෑම සගසරණයෑම කියන්න තුනුරුවන් කෙරෙහිතිෙන විශ්වාසය ගෞරෝය කිසිම මොහොතක බාහිර අරමුණු බාහිර පුද්ගලයන් බාහිර භෞතික සම්පත් නිසා පළුදු කරගන්න නැතුව පවත්වාගණ්ඩ පුළුවන්කම තමයි උපාසකයෙක් වඩ තින පළවෙනි ක්‍රමය. බුදුන්සරණ යනම කියලා කිව්වට වඩක් නෑ බුදුහාමුදුරුවෝ ගිය මග යන්න උත්සාහවත්ෙන්ඩුව. පිහැමෝඩ්ම ෝකෙ බුදුවරුවෙන්ඩ බෑ. නමුත් බුදුහාමුදුරුව කෞද කියල අඳුනගෙන ඒ මග යන්ඩ පුළුවන් වෙන්ඩුවන්. ලෝකේ ඉගැන්වී අතර බුද්ධ ධනමේ තියන වටිනකම හඳුනගන බුද්ධ වචනයේ වටිනකම දැනෙන්ඩෝන ඒ ප්‍රතිපත්තිවල ජීවත්දෙන්ඩ උත්සාහවත්වෙන්ඩු. ලෝකෙ ගොච්චර මිනිස්සු හිටියත් ඒ මනුස්සයන් අතර මිනිසුන් අතර ආර්ය මහා සංගරත්නය පිළිවෙත් පුරණ පිළිවෙත් මඟට පිළිපන්, ආර්ය මාර්ගය අනුගමනය කරන, අපිට ගරන්්ඩ බැරි සිල්ුවන්තකන් ගොඩනගාගන්න, අපට ගරන්ඩ වැඩි පරිත්‍යාගයන් දානයන් අතිංහිතින් සිදුකරන අපට ජීවිතයේ පුංචිම මොහොතක්වත් එකතැනක හිතතිාගන්න බැරි නමුත්. අපට බැරිදේ කරන ආර්යන් වහන්සේලා ගැන ගෞරවේතියෙන්ඩෝනි ඒ මගයන්ට අපි තුස්සාහවත්වෙන්ඩෝ. එහෙම නැතුව බුදුන් වදින වෙලාවට උදේහවා ඔබ කොච්චර බුද්ධන් සරණං ගච්චාමි කිව්වත් දම්මං සරණං ගච්ඡාමි කිව්වත් සංගංසරණං ගච්ඡාමි කියල කිව්වත් වචන කියලා තෙරුවන් සරණ යන්න පුලුවන්කමක් මේලෝකෙ කොහෙවත් නෑ. ඒවනං අපි දවසට කීපාරක් රුව වනා කරනවද. එතරුවන් வந்தනා කිරීම හොඳ දෙයක් එ දිවිහිමෙන් කරண்டோன். හැබැයි வந்தනා කිරීමෙන් සජ්්‍යහයනා කිරීමෙන් පමනක් අපට උපාසිරියෝ වඩබෑ. வந்தනා කිරීමෙන් සජ්්‍යයනා කිරීමෙන් වචන ප්‍රකාශ කිරීමෙන් පමණක් අපිට උපාසිකාාවක් වண்டுබෑ. එ අවබෝධයෙන් තෙරුවන් සරණ යන කෙනෙක් வே ோ. ද්ධවෙ හටියට අපට තිෙන්නේ තෙරුවන් සරණ ෑමනිඒ තෙරුවන් සරණ යම් අවබෝධයෙන් කර්ඩෝන අම්ම කියන නිසාවත් තාත්ත කියන නිසාවත් එහෙමත් නැත්තං හාමුදුරුව කියන නිසාවත් අනුසාසනාවට අපට උගන්නන නිසාවත් කරලා හරියන්න අපේ කර්ඩෝන තමතම නැන පමණින් දැනගෙන එතකොට මේ ශාසනය සිව්ුවනක් පිරිසාතර අනිත්කොටස තමයි භික්ෂු භික්‍ෂු. භික්‍ෂුව සහ භික්ෂුණිය කියන්නේ කවුද හාමුදුරුව නමක් වෙන්න සිව්ර පෙරවීමම මහනකම ලැබුව වෙන්න නෑ. කොන්්ඩෙ කොට කැපීමම පැවිද්දක් නෙවේ. හේතුව තමයි නමුන්ඩ කියේන සමනු හිස මුඩු කළ පමණින් පැවිද දෙෙක්වෙෙන්ඩි නෑ. කසාවතක් ගත දවටාගත් පමණින් පැවිදෙක් වෙන්ඩි නෑ. ඔය ඇත්ත හොදරටම දන්නවා. වර්තමානය සමහර ගිහිගෙදරට නැති පැවිදි ජීවිතයටත් නැති මිත්‍යයාදුෘෂ්ටිකව තමන්ගේ මේ මනුස්ස ජීවිතේ බරපතල වැරදි කරගන්න. අරතාාන්විත ජීවිතයක් ගවන්ඩ සංසාරය පිනට මනුස්ස ජීවිතය ලැබුණහම ඒ මනුස්ස ජීවිතය අවභාවිත කරන තරුණ දරුණෝ අතර අපිට මේ මෑර්තක කිහිප දෙනෙක් හම්බ වුණ මේ රටේ බෞද්ධ රටක් නිසා බෞද්ධාගමට මුල් තැන තියෙන නිසා බෞද්ධාගම වෙනුවෙන් වෙනම අමාත්‍යන්ස තිබුණත් සමහර අවස්ථාවල්ල තීරණ ගැමීමේදී ප්‍රමා දෙයක් තියෙන. ඒ හින්ද මේ භික්ෂුව කියන්න චරිතයට කැලැල් ඇති කරන තරුණ චීවරධාරීන් නිසා මුළුමහත් සම්බුද්ධ ශාසනයම හෙලාදකින පිරිසත් තමයි අපිට පේන්නඉන්න. එකට හේතුව තමයි අපේ මිනිසු හරි මෝඩයි. ඇයිමං එහෙම කියන්නේ හමන්ග ජීවිතය බෞද්ගලිකව කරගන්න වැරදි දිහා බලලා එක හා මුදුරුවෝ නමක් දිහා බල මුලු සම්බුද්ධ සාසනයම තීරණයකටන අවබෝධ විරහිත උපාසක උපාසිකවතමයි මේ ලංකාව ජීවත්වෙන්.ඒ ප්‍රතිඵල හැටියට බලන්ට මේ දවස්සල කොච්චර බුදුවරුප හල වෙනවාද. අවලෝක තේශවර බුදුවරු කියවා විශ්ව බුදුවරු කියනවා. මෙච්චර කාලෙකට බුදුවරු විසි අටනමක් පහළ වනා සම්මා සම් බුදුරජාණන් වහන්සේලා පන්නතුන ඔය ඇත්තුවත් අපිවත් මේ ජීවිතය කවදාකවත් අහල නෑ බුදුවරු පිස්සං කොටුවට එක්කං ගනවා. බුදුබවට පත්වනයි කියනය මාං්චු දාලා අරගනයනව අපි පොතපත්තකංගහනත් නෑ බෞද්ධ දර්සනය ගෙන ගනත් නෑ. මාධ්‍යියකින් දකළත් නෑ නමුත් අදාිට එහෙම දකින්න තියෙනවා. එකට හේතුව තමයි වචනෙන් බුද් කිව්වට ක්‍රියාවෙන් බුද්ධවෙඩ මේ ලෝකෙ ලේසි නෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්වෙඩ සාරා සංකේයේ කල්ප ලක්සයක් දස පාරමිතා සමතිංසක් ආකාරයට පූරණය කරලා මහා කැපකිරීමකින් තමයි ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්තිෙන්. සල්ලි තිබ්බ පමණින් අපට දුරකතනයක් තිබ්බ පමණින් මුළු ලෝකයට හඬනගා කෑගහමින් අපි කොචරකිව්ත් ම බුද්ධය ම බුද්ධය කියලා. බුද්ුවරු කවදාවත් බින්නතුනි මම බුද්ධ කියලා කිය කියා කියනෑ. ගෞතමයන් වහන්සේ මිනිස්සු කෝටි ගානක් එක් ජීවත් වනේ. ආගම් හැටක් මිත්‍යයා දුෘෂ්ටික ආගම් හැටක් එක්ක තමන් වහන්සේට පුළුවන්ගුණ අවුරුදු විස්සක් වෙනකුට ඒ ආගම් හැටම ඉක්මවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වජනය උගන්නන්න බෞද්ධ දර්සනය බුදු පනිවිඩය රටකට විතරක්නෙවෙයි ලෝකට විතරක්නෙවෙයි දෙවියන්ටයි මිනිස්සුන්ටයි බ්‍රහ්මයන්ටයි හැම දෙනාටම උගන්නට පුුවන්කම ලැබුණන්. ඒ තමයි ඉනියම බුදුවරු. අපේ අම්මල තාත්තලත් අනේ මන්ද බුදු කියලා කියනකට තියන රෙදිකෑල්ලක් ඉනෙෙන් හරි ගලවගන බිමදාගන පෙරල පෙරල වඳින මේ මිනිස් සුන්ග සද්දහාව මොකක්ද? ඒකයි මංකිවේ බුද්ධං සරණං ගච්ඡාමි ම්මන් සරණං ගච්චාමි, සංගං සරණං ගච්චාමි කියනක අත්දක නල්ලෙතියාගෙන මහා හඩිින් කොච්චර කෙව්වත්තඩක් නෑ කිය බුදුවෙන්න පුළුවන් කියලා මඟඵල ලබන්න පුළුවන් දෙයක් න මේ බුදුහාහමරු ගැන්නුී. ඒයි මංකිවිය මෝඩයි කියලා. මේ අතරම හොඳට ප්‍රඥාවන්තව දහම කර්මය විපාකයේ තේරුම්ගත් අපේ බෞද්ධ පින්නතු මේ ලංකාවේ ඕන තරංගින්නවා. ඒටික තමයි අපිට වටින්නේ. ඒ පිරිස වටිනව වගේම මේ අවබෝදධ විරහත අය අපි මේකට එකතු කරගන්නඩුවු. ගටන තැන ගටෙන්ඩඩ නොදී සද්ධහවෙන් ගිලිහිෙනතන සද්ධාවෙන් ගිහින්ඩ නොදී අපේ මේ පින්නතුන් ගැන කරුණා මෛත්‍රය ඇති කරගන අපි ඒ අයටත් බුදුහාමුදුරන්ගේ පනිවිඩය බොහෝම හොඳින් සමීප කරල දේඩුවන් මොකදේ මිනිස්සු හරි අසරනයි ඒ අයට මේ තේරුම් ගන්න තේරුම් කරඩායි නෑ ඒලෝ ජීවත්වන මිනිස්සු සිහින ලෝකවල සදාකාලික ලෝකයක ජීවත්තෙන්න්නේ හිතනය.නිසා මේ ශාසනයේ පවතින්නේ සිවුවනක් පිරිස. සිවුවනක් පිරිස අතර ලෝතුරා බුදුරජාණන් වහන්සේ දවසක් උගන්නනව මහණෙනි උපාසකයෙක් හැටියට ජීවිතය පවත්වන්න ඕන නම්. උපාසකෙක් වඩ ඔබට අත්‍යවස්්‍ය බව තියෙනව නං වෙනුවෙන් ඇසුරුණුසුරු කරන්ඩ අනුගමනය කරඩ හබායන් හොඳම කෙන තමයි චිත්ත ගෘහපතිතුමයි හත්තාලක කියන පුද්ගලයයි. මේ අතර චිත්ත ගෘහපතිතුමා කියල කියැන සම්බුද්ධ ශාසනය හිටපු උපාසකයන් අතර අගතනතුරු ලබපු කෙනේ. දවසක් එක්තරා පුත්‍රයෙක් මේ ලෝකේයට උපදිනකොට පස්වරණයෙන් යොක්ත මල් වැහි වස්සා. ඒ නුවර මිනිස්සු බලනවා කවදාවත් සිද්ධ නොවෙච්ච මේ වගේ ඉතාම ආස්ථරයමත් සිදුවීමක් සිද්ධ වෙලාතින මේකට හේතුවමකක්ද. මුළු නරම කතාාවෙනවා පිංහති කුමාරයෙක් ඉපදිලා. අම්මයි තාත්තයිත් කුමාරයට කියනව බලඩ මන්ගේ නමත් අරගනම තමයි මල්වැහි වහිමින් ඉපදිලාතියෙන්. වරන පහකින් යුක්ත මල්වැහි වස්සමින් ලෝකයට ඉපදිච්ච නිසා මේ පින්වන්තයට දාපු නම තමයි චිත්ත කුමාරය. චිත් විසිතුරු සිදුවීම් සිදුකරමින් ආශචර්ය පාමින් ලෝකයේ ඉපදනා දෙමවපියෝ නමදැම්ම චිත්ත කිය. ත්තගේ අභහාාවයෙන් පස්සේ මේ චිත්ත පුත්‍රයා සිටු තනතුරට බත්වෙලා තමන්ටත් වැඩ ඇති දෙමවුපියන්ටත් රටටත් වැඩඇ ගමටත් වැඩඇති මහා පින්වන්තියෙක් විදිහිට කටයුතු කර. දැම් මේ චිත්ත පුත්‍රයා චිත්ත ගෘහපති ගමටම නායකත්තයදෙන. පියතුමාගේ අවහාවයෙන් පස්සේ මේ පුත්‍රයා පියතුමා කරගනාපු හොඳදේවල් ඒ විදිහටම කරගන යන හොඳ ශ්‍රද්ධාවන්තේ. සිල්ුවන්තයක් ගුණවන්තය නැනවන්තේ බෝසක් ගුණ උපදවගඩමයි උත්සහාවත්තයෙන්. ඕනෑතරම් දනය ඕනතරම් පිරිස ඕනෑතරම් බලය මේ ගෘහපතිතුමාට තියෙන. සංසාර පිනට ලැබිලා. මේ කාලේම තමයි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ සතති අවබෝධ කරගන පස් වග මහනුන්ට ධර්ම දේශනා කරලා ප්‍රථම රහත් හැටනම හදාගත්තේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් හැටනම එකතු කරගෙන අනුසාසනාාවක්කලා මහනනී, මුළුමහත් ලෝක සත්‍යයාගම හිතසුව පිණිස ධර්මචාරිකාවේ වඩින් ධර්මචාරිකාවේ වඩින ඔබවහන් සේලා දෙනමක් එක මගක වඩින් දෙපා. බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර නායකත්ත ගුණයකින් යුක්තව තීක්ෂණ නුවනකින් තුන්කල් දකින නුවනකින් කටයුතු කරපු හැටි දෙදනෙක් එක මඟ නොයා එක රහතන් වහන්සේ නමකට තනිව ගමංකරමින් ධරමත් ප්‍රචාරක කටයුතු කරන්නි ගැනවා. බලන් එතකොට බුදුහාමුදුරාන්ගේ බුද්ධ පනිවිඩේ එවිතරක් නෙවෙයි මේ ලෝක සත්‍යය වචනය ඉතාම ඉක්මනින් ප්‍රචලිත වෙනවා. තනිපුද්ගල බුදුරජාණන් වහන්සේට මුළුමහත් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් වුණ අනන් මේ රහත් හැටනම් එකතුනාම, මොනවද කරන්න බැරි. පැවිදි ජීවිතයක් ගත කරන උන්වහන්සේලා ගම් නියම් ගම හැසිරමින් පිණ්ඩපාතචාරිකා වඩිමින් දායක පක්සේට මිනිසුන්ට පින් ඇති අයට බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය කියාගෙන වඩිනවා. මේ අතර චිත්ත ගෘහපතිතුමා ඉන්න මච්චිකා සන්ඩ කියන ගමට වැඩියේ පස් වග මහනුන් අතර වප්පරහතන් වහන්සේ. වප්පහාමුදුරු. මච්චිකාන් සන්ඩේට වත්්පහාමුදුරු වැඩියහම චිත්ත ගෘහපතිතුමා දරමස්ශ්‍රවනය කළා. බනාහනකොටම ඉතාම සද්ධහදී ගුණයෙන් ධරමස්වවනය කිරීමේ ප්‍රතිඵලය ලැබුණා සෝහන් පලේට පත්තුළා. මොකදද සෝහහන් වෙනව කියලා කියන්නේ සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධරමතුන සහමුලින් ඉවත් කර ගැනීම. මම මගේ ආත්ම වසයෙන් ගන්න මේලෝකේ අල්ලල ඇදබැඳ තබාගන්න එක තමයි සක්කාය දිට්ටිය කියන්න. එක සහම් මුලින් නැති කලා විචිගිත්්චාකයන සහැකය සැකය සම්පූර් නිවත් කරගන්න සීලබ්බත පරාමාස කියල කියන්නේඒවකට ඉන්දියාව තිබ්බ නොයකු සීලවෘත ඒවය පුද්ගලයන්ටවත් ඒ ආගමටවත් ප්‍රතිඵලනෑ මේ වැරදි සීල වෘතයන්ගෙන් ඉවත්වෙලා නිවැරදි සිල්ලුවක් පිළිවෙත් පිරීම තමයි සීලබ්බත පරාමාසයගිල කියන් මේ සංයෝජනතුන ඉවත් කරගැන චිත්ත ගෘහපතිතුමාට වප්පහාමුදුරුවන්ගෙන් බනාහලා සෝහන් පලේට පත්ෙන්ට පුළුවන්කම ලබුල්. ඒ විතරක් නැවේ පින්නතුන මෙතන ඉතාම ලස්සන සිදුවීමක් තියෙනවා චිත්ත ගෘහපතිතුබා සෝහන් වෙනකුට අරථ ධරම නිරුත්ති පටි හන කියන සිව්පිලි සිඹියා සහිතව තමයි සෝහන් වුණේ ෞතම බද්ධවාසනය එහෙම පින් ඇති පස් දෙෙනෙ කින්නවා. පැවිද්ද අතර අපේ ආනන්ද හාමුදුරුවෝ සෝවහන් වෙනකොටම සිව්පිලිසිබියාපල ලබපු කෙනෙක්. කාන්තාවන් අතර කුජ්ජුත්තරාගලකන සෝවහන් වෙනකොටම සිව්පිලිසිබියාපත් කෙනෙක්. එවගේම බරනැස සිටතුමා උපාලී ගෘහපතිතුමා චිත්ත ගෘහපතිතු බා කියන මේ පස් දෙනම සෝහන් පලේට පත්වෙනකොට අර්ථ ධරම නිරුත්ති පටි බාන කියන සිව්පිලි සිබියාපත් සෝහන් පලලාබි උත්තමයෝ බලන් ඩේපින මේ ශාසනය හැමෝටම තිබබෙන. සසර හුරුපුරුතු කරපු ධර්මයට ලැදිකම නැමුණු හිත් ඇතිකමට ප්‍රධානම හේතුව ගෘහපතිතුමා සෝහන් පලට පත්වනාට පස්සි තීරණය කළ තම අඹවනය වප්ප හාමුදුරුවන්ට පෝජා කල්ල විහාරයක් හදලා හාමුදුරුවන්ට වැඩයින්ට පූජ කළා. නමුත් වප්ප හාමුදුරුව වැඩ නොහිටියත් අන්තේවාසික බොහෝ ස්වාමීන් වහන්සේලා මේ ඉස්සානය වැඩයින්න වප්ප හාමුදුරුත් වඩිනෝ. චිත්ත ගෘහපතිතුමා ඉතාම ශ්‍රද්ධාවන්ත උපාසගේෙක් හැටියට බුද්ධරත්නයට තියෙන ගෞරොවේ ධර්මරත්නයට තියන ග්‍රෞවරවේ මහා සංගරත්නයට තියන ගෞරවය. එමනැත්තං උපාසකයෙකු සතු ප්‍රධහනතම ලක්ෂණය ඇතිකරගෙන නිතරම පන්සලට යනවා. චිත්ත ගෘහපතිතුමා කාන්තා උදානිහදනකං හිටියනෑ. චිත්ත ගෘහපති තුමා මම්ම දානෙටික තමම්ම කැවිලිටික, තමම්ම කැදටික හදාගන තමම්ම ගිලම්පස ටික හදාගන පන්සලේ වැඩඉන්න හාමුදුරුවන්න තමන්ගේ අතින්ම පූජ කරනවා. මෙවා උපාසකයෙකු සතු ලක්සන. සමහර උපාසක ඇත්තු ඉන්නවා සුදු වැදල අද්දිකට විළුම්ඹලගටෙනකන් සුදු ඇඳලා දානමාන පින්කං එවල්වල ඉන්නම ඒගොල්ලෝ අන දෙනව විතරයි. තැබිලිය එකගේන් ආ උනුුවතුරක ගේන්න දානය බෙදන්ඩ අර කටිං අනදිදිී ඉන්නවා මිසක ක්‍රියාකාරීව වැඩ කරන බවක් අපිට පේන. හැමැතැනම නෙවෙයි සමහර ඇත්තෝ. හැබැයි චිත්ත ගෘහපතුමා අපිට පරමාදර්සිී චරිතයක්. තමම්ම දානය හතනවා තමම්ම ගෙනියෙනවා තමම්ම පූජ කරනවා බලන්නගොච්චර ආදර්සමදද කියලා සමහර දානකවල් වොල වෙනම කෙනෙක් ගන්නවා ගෙදර මිනි සුදානයහදන්නේ වියදන් කරන්නේ. තමන්ගේ ගෙදර දානේ. හැබැයි දානෙ දෙන්න පිළිවෙල දන්නේෙ නෑ. එහින්ද ගමේ වෙනම කෙනෙක් ඉන්නවා බුද්ධ පූජාව සකස් කරන්න හාමුදුරුව වන්ගේ ආසනහදන්න හාමුදුරුව වඩිනකුට පිවෙෙත් කරන්න. එවා කියල දෙෙන් ඩෝල්. බලඩ ොන දින්න කෙලාදන්න. ගෘහපතිතුවා පිටා දර්සමත් චරිතයක්. මෙහෙම නිතරම පන්සලටයන ගෘහපතිතුමා වප්පහාමුදුරුවක් එක් නිතරම ධර්ම සහකච්ඡාවේ දෙනවා. උන්වහන්සකින් තමන්තුල ඇතිවෙන දරම ගැටලුවලට පිළිතුරු ලබාගන්න පිළිතුරු ලබාගෙන ඉගෙනගන්න හැම්ම ධරම කරුණක්ම මතගිතියාගන්න හැම ධර්ම ගැටලුවක්ම විසඳ ගන්නවා. ඒහින්දා සිවපිලිසිම්බියා පත් සෝහන් පලලාබී චිත්තගෘහපතිතුමා බණදහම මතකතියාගන ඉතාම ලස්සනට අනිත් අයට බණ කියල දෙනවා. සව්පිලි සිම්ියා පලයන් ලැබුණහම තියන එක ලක්ෂණයක් තමයි විසිතුරු විදිහට ධරමය කතා කරන්න්න පුළුවන්. පැහැදිලි කරන්න පුළුවන්. අනිත් අයි කියල දෙෙන දරම කරුණු හොඳයට පැහදිලි මතක තියාගණ්ඩ පුළුවන්. චිත්ත ගෘහපතිතුමා ඉතාම ගෞරුවවයෙන් බනාහලා මතක එතියාගැෙන අනිත් අයියට කියල දෙනවා. ඒ විතරක් නෙවේ පින්වතුනිි සිිත්ත ගෘහපතිතුමා හාමුදුරුවන්ටත් ධර්ම ප්‍රශ්න ඇති වුණාම. වට උත්ර දෙනවා දවසක් ඇති වුණා ප්‍රශ්නයක් කෙලෙස් බන්ධනයන් සහා කෙලෙස්සලට හේතුවන කරුණු කියන්න දෙකම එකක්ද හාමුදුරුවන්ට විසඳ ගණ්ඩ බෑ ඒ පන්සල ළඟට මේ චිත්ත ගෘහපතිතුමා කියහම ආරංචයක්කාව හාමුදුරුුවතර ප්‍රශ්නයක් ඇති වෙලා කලේෂ බන්ධනයන් සහ කෙලෙස් ඇති කරන කරුණු කියන්නේ මේක වචන දෙකක්ද හෙමනැත්තං එකක්ද ගෘහපතිතුමා ගිහිල්ල මේ ප්‍රශ්නය උපමා සහිතව මේක කරුණු දෙක් අර්ථ දෙකක් කියල පැහැදිලි කරල දුන්න. බලන්න කොච්චර වටිනවද කියලා. ගෘහපතිතුමා වැඩිකල් නොගොස්ම අනාගාමී පලයට පත්වුණා. පින්මතුනි ගිහිජීවිතයක ඉඳං ආධ්‍යහාත්මක ප්‍රතිඵල අතර ලබන්ඩ පුළුවන් ඉහළම පලේ තමයි අනාගාමී පලය. සෝහන් පත්නා සෝහන් පලයේ පිහිටි ගෘහපතිතුමා ධරමසාකච්ඡා කරලා දර්ම මනසිකාරේ යෙදිලා නිතරම බනදහමට හුරු පුරුදු වෙලා උපාසක ගුණ ආරක්ෂා කරමින් අනාගාමී පලේටත් පත්වනානි. රහත්තු නොත් එහෙම ගිහිජීවිතේ රැඳෙන්ඩ බෑ. එක්කො පැවිදිවෙන්ඩ ෝන එෙමනැත්නං හිනිව පාණ්ඩුව අනාගාමි වෙච්ච චිත්ත ගෘහපතිතුමා කල්පනා කරනවා මේ ලෝකෙට බුදුහාමුදුරුව පහළවෙලා හිටියත් බුදුහාමුදුරුවෝ මගේ ඇහෙන් නොදැක බුදුහා මුදුරාන්ගෙන් බුද්ධ වචනයක් මගේ කනින් අහන්න නැතුව මං අනාගාමී පලයට පත්තුළා දැන්නම් මම බුදුරජාණන් වහන්සේ බලන්ඩ යන්ඩමෝන් සැවැත්තුවරට බුදුහාමුදුරු බලන්ඩ චාරිකාවක් සංවිධානය කරගෙන භික්ෂූන් වහන්සල පන්සීයක් භික්ෂුුණීන් වහන්සල පන්සීයයි උපාසක මහත්තුරු පන්සීයයි උපාසක මවරු පන්සීයයි ගමනට සූදාළම් වුණ මේ සිවුවනක් පිරිසටම සලකණ්ඩ එද්දාස් පන්සීයක් සේනාවක් වෙන මහදාගත්තා ගැල් අරගනයන්ට ආහාරපාන අරගනයන්ඩ ගැල්පද වන ගොනුන්ට ආරක්ෂාව කෑමබීම මේ වෙනුවෙන් යන සිවුවනක් පිරිසට සියලු පහසුකන් සලසඩ චිත්ත ගෘහපති තුමා එද්දාස් පන්සීයක් සේනාව හදාගත්තා සියලුම පිරිස තුන්දාාස් පන්සීය ිත්‍ර ගෘහපතිතුමාට මච්චිකා සඩ ඉඳලා සැවැත්නුවරට ය්ඩ දින පහළවක් යනවා. යඩ දින පහලවක් යැනවන කිහිල්ල ආපහු එන්නත් දින පහළවක් යනවන. එනිසා ගෘහපතිතුමා තීරණය කළා යඩදින පහළවයි සැවැත්දුවර ඉන්ඩ දින පහළවයි සියලු කටේතු නිමාකරගන ආපහු එන්ඩ දින පහළවයි වෙන් කරගත්තා. දිනහතලස් පහක්. පිරිසතුන්දාා ස් පන්සීය. දැන් ගමන ආරම්භ කරලා බුදුහාමුදුරුවෝ දකිනු කැමැත්තෙන් බුද්ධ ගෞරවේ ඇතිකරගෙන සියල්ලෝම දැන්ගමන පිටත් වුණ. බලන්ඩ චිත්ත ගෘහපති තුමාගිතින සංසාර පින කොච්චරද කියෙන වනං ආකාස පරුවත ෘක්ෂ දේවතාවෝ මච්චිකා සන්ඩ නුවරයිදල සැවැත්තුවනට යන අතරමග දානසාලා ඒවිතරක් නෙවෙයි දන්සැල් එවගේම විවේකෙන් ඉඩ පොඩිපොඩි කුටි විවේක ග්ඩෝනතැන් සකස් කරගන තුන්දාාස් පන්සීයක් භික්‍ෂු භික්‍ෂුනිී උපාසක උපාසිකා පිරිසට අඩුවක් නැතුව සැලකුවා. කොච්චට සැලකුවාද කියලා කියනවනං කරත්තවල ගැල් පිටිම් පුරුවගන ගියපු වතුර තරං දෙයක්වත් එළියෙට ගණ්ඩෝනු නේනෑ. සියල්ලම ආකාස පරුවත ෘක්ෂ දේවතාව සැලකුවා. ගොනුන්ට අවස්්‍ය තනකොලටික පවා මේ අයි දුන්නා. දිින පහළවක් ගෙවිලා සැවත්වූරට කිිට්ුවෙනකු ආනන්දහාමුදුරුවන්ට බුදුහාමුදුරු මතක් කරනවා පින්වත් ආනන්දය මච්චිකා සඩ නුවරඉදලලා චිත්ත ගෘහපතිතුමා ඉතාම් ශ්‍රද්ධාවිෙන්. විහාරයටනවා. එතුමා මේ විහාරයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මස්ශ්‍රවනයට සූදානම් වෙනකුට සිරිපතුල් වන්දනා කරනකුට වරණ පහකින් යුක්ත සුගන්ධවත් මල් වැහිවහිනවා. පින්නතුන කියනකුට සමහරයට හිතෙන්ට පුළුවන් ඇත්තටම මේවා මෙහෙම වඩ පුළුවන්ද. නමුත් මේ ආස්චරයමත් සිදුවීන් මේ ලෝකයේ සිදුවනා ඉදිරියට සිදුවෙන වාමයි. පින්වන්තුව ඉන්න ලෝකයේ පින්ංවන්ත සිදුවීන් වෙනේ එක නවත් අන්න බෑ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ පනිිවිඩේ මතක් කළහම ආනන්ද හාමුදුරුව පින්ඩපාති වඩිනකුට මුළු ගමටම පනිිවිඩේ ලැබෙන්න්න සැලැස්වා චිත්තනම් ගෘහපතිතුමා අපේ භාග්‍යවතුන් වහන්සේ බලන්ඩෙනවා ඒ බලන්ඩේන ගමනෙදී ඉතාම ලස්සන සිදුවී මක්කෙනවා සිරිපතුල් වන්දනා කරන මොහොතේ ධනක් පමණ වරණ පහකින් යුක්ත සුගන්ධවත් මල් වැහිවහිනවා. ධරමාවබෝධය ලබන්න පින් ඇත්තු ආවා ලක්ස ගණනින් එකතු වන. හපතිතුමා ලෝදදුරා බුදුරජාණන් වහන්සක දනමඩුල්ල ඉඳලා සිරිපතුල් පිරිමඳිමින් ඉතාම ගෞරවෙන් වන්දනා කරනකොට ධනක් පමණ ප්‍රමාණයේ වරණ පහකින් යොක්ත සුවඳවත් මල් වැස්සක් වැස්සාගේල දහම යෝගන්නනවා. එවෙලාවෙද බුදුහාමුදුරුව ධර්මදේශනා පැවැත්තුව පැමිණ සිටිපු අසූහාරදාහක් පිරිිසක් ධර්ම දේශන අවසානයේ ධරමාවබෝධය ලැබූවා කියලා දහමේ අප ටූගණඩනු. දින පහළවක් සැවත්තුවර සිව්ුවනක් පිරිසම ඉන්ඩතීරණය කරගනාවේ. සිිත්ත ගෘහපතිතුමා මෙච්චරමය පංඇති කෙනෙක් විහාරයට ආාව කියලා කිවවාම සැවැත්තුුවර මනිස්සු දහස් ගණනින් එනවා බලන්. මෙච්චන මේ පින් ඇති කෙන කවුද කියලා බලන් දෙනවා. ද අපි දැක්ක සමහර දවස්සලත් මම බුදු මම බුද්ධගෙනකුට අපේ මිනිසු බලන්්ඩ ගියා. ඒවා මිත්‍යයා දුෘෂ්ටිකයි. කතා කරන වචන ගමම්බිබං ඇවතුන් පැවතුන් දිහා බැලු හමත් අපට තීරණය කරන්න පුළුවන් පුද්ගල ස්වභාව. නමුත් මේ පිංවන්තයා සංසාර පින්කරලා සංසාරේ බොහෝදානාදී පින්කංවලට අතහිත ගතදෑත හුරුපුරුදු කරලා ඒ පිනේ විපාග ලබපු පිනැත්ති. එනිසා සැවැත්තුුවර මිනිස්සු චිත්ත ගුහපතිතුමා බලන්ට එනකුට නිකංාාවෙන මොනවාහරි අරගනாள். දවස් පහලව ඉවරවෙනකොට සැවැත්තුවර, විහාරයේ එක කාමරයක් පුරුවන තරමට බෞතික සම්පත් ලැබුණා. බොහෝබෝග සම්පත් ලැබුණා. ලැබෙන ලැබෙන හැමේ එකක්ම ඒ විහාරය කුටියක චිත්ත ගෘහපතිතුමා තැන්පත් කළ. තැම්පත් කරලා දින පහළවක් බුදුහාමුදුරුවන්ගේ සෙවනේ වැඩයිඳලා සිව්ුවනක් පිරිසම බුදුරජාණන් වහන්සට වන්දනා කරලා යඩ යනවා. ලැබිච්ච වතුරක තරන් දෙයක්වත් මේ ගෘහපතිතුමා ආපහු බැලුවෙන සියල්ලම පන්සලට බාරදී ලගී දින පහළව ආපහු යනකොට ආකාස පරුවත ෘක්ෂ දේවතාවෝ මච්චිකාසන්ඩ නුවරෙන්දල සැවැත්තුවරට බුදුහාමුදුරුව බලන්ඩ එනගමනේ සැලකුයේ යම් විදිහකටද ඒ විදිහටම සැලකවා ික් භික්ෂණී උපාසක උපාසිකා පිරිසට වගේම එද්දාස් පන්සීයක් සේවක සේවි කාවන්ටත් ගැල්ලදින ගොනුන්ටත් කිසිම අඩුවක් නැතුව විවේකයින් ඉන්ඩ ගමංකරන්ඩ අවස්්‍ය සියලු පහසු ගන් සැලසුවා. ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල ආනන්ද හාමුදුරු වහනවා ස්වාමීණී බුදුරජාණන් වහන්ස, මේ චිත්ත ගෘහපතිතුමාට බවභෝග සම්පත්වලින් අඩුවක් වන්න්නෑ. දින හතලිස් පහක් පුරාවට ලැබච්, ගරුබුහුමන් බවෝග බෞතික සම්පත්වල අඩුවක් නෑ. ස්වාමීණී බුදුරජාණන් වහන්ස මේ චිත්ත ගෘහපතිතුමාට මොනවහරි බලවේගයක්තිය නොද. ආනන්දය චිත්ත ගෘහපතිතුමාක න සංසාරය පින්කරපු කෙනෙක්. ගෘහපති තුමාට තියෙනෙ බලවේගයක් නෙවෙයි ඉර්ධයක් නෙවෙයි පුුණ්්‍ය ඉරිද්දියක්. පිනක්. හේතුව තමයි එක ආත්මයක වැදිිපුත්‍රයෙක් වෙලා වනයහි ඉන්නකොට ස්වාමින් වහන්සේ නමක් සමාධිගත හිතින් සියලු දුකින් නිදහස්වනු පිණිස ධර්ම මනසිකාරයේ දෙනෝ. මේ වැදිිපුත්‍රයා කල්පනා කරනවා, හාමුදුරුව අපි වගේමයි අත්පාහොඳට පිහිටල පිරිපුුණ ශරීරයක් කර්මාන්ත ඕන තරන් කරගඩ පුළුවන්. එහෙම තිබිද්ධත් මේ ඉතාම සරල ජීවිතයක් ගෙවන්නේ මේ උත්තමය මොනවාහරි මේ ලෝකේ ආධ්‍යාත්මික සැපයක් හොයෙනව ඇති. ඒ නිසා තමන්ගේ ගෙදර තමන්ට හදපු දානි ටික අරග නැවිල්ල පූජා කරලා දුකින් නිදහස්වීමට මටත් පාර්මිතාවේවා කියල කරපු පූජාවේ පුුණ්්‍ය මහිමය යන්න යන තැන බවබෝග සම්පත් ලැබෙනවා ගරුබුහුමන් කරනවා. අන්න එදයි බුදුහාමුදුරුව දේශනා කළේ සද්ධෝ සීලේන සම්පන්නෝ ආනන්දය ශ්‍රද්ධහාාවන්ත ගුණේ පිහිටලා උපාසකේ හැටියට තුනුරුවන්ට ගෞරවකිරීම දෙවිහිමියෙන් කරගෙන. තුනුරුවන් විශ්වාස කරගෙන. සීලේන සම්පන්නෝ සිල්වන්තෙක් විදිහට කටයුතු කරනවන. යසෝ භෝග සමප්පිතෝ යසසත් භෝග සම්පත්තිත් අඩුවක් නැති ජීවිතයක් නම් යංයං පදේසං භජති. ඒ ශ්‍රද්ධාවන්ත සිල්වන්ත බවභෝග සම්පත්තියන කීර්ති මත් පුද්ගලයා මේලෝකෙක් මොන තැනක ගියත්. තත්ත තත්තේව පූජිතෝ යන යන තැන පූජාවන්ට පත්වෙනවා කියල ජීවමාන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාම්දුරුවන්ටෙදා කියල දුන්න. ඒමනම් පින්වතුනිි මනුස්සලෝකයක ජීවත්වෙන ඔබත් ශ්‍රද්ධාව සිිල්වන්තකම යසස භෝග සම්පත්තියගෙන ගුණ දියුණු කරගෙන හැකි තරම් තමන්ගේ හිතේගතේ උපදින ක්ලේෂධරමයන්ගෙන් මිදහස්වෙලා බුද්ධ වචනය වටිනකම හඳුනගෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතයට වටිනකමක් එකතු කරගණ්ඩ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයෝස්සේ අද මේ සාකච්ඡා කරපු චිත්ත ගෘහපති ධරමානු ශාසනාව හැම දෙනාගෙම ජීවිතවලට උතුම්මූ ධරම පාරමිතාවක්ම වේවා වේවා කියල පාර්තනා කරගන්න. සාධෝ සාධෝසාධෝ ධර්මදේශනාවය දායකත්වයන්න. සෙහිපත්කිරීමට අවසරයි බේරුවල කාලවිල පුස්සලමුල්ල විජිත කුමාර දොඩං ගොඩ මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ අද දිනටඒදනේ තුමාගේ උපන්දිනය වෙනුවෙන් අපි ඔබතුමාට සුව සපිරී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සැනිවිරත්ම දුොඩංගොඩ ආදරණය පියාණන් ප්‍රියාි දුඩංගොඩ ආදරණීය සොහොයුරිය මේ අයට පිින් පෙත් අනුමෝදන් කිරීම උතුම්බෝ ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සසරේ මේදක්වා නෑසියන් හිතවතුන් ලෙසසිට මියගිය සංසාරගත සියලූම දෙනාට පින් අනුමෝදන් කිරීම ඒවාගේම සොජීවත්ව සිටින සැම්පිනෝනා දෙෙන්නකෝන් මෑනියන්ට නිදුක්නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම ල්වලට සහ සම්බන්ධ දූදරුවන්ට මුණබුරුමි නිබෙරියන්ට මේ අයගේ සියලු බලාපොරොත්තු ඉටු ඒවා කියන උදාර ප්‍රාර්ථනාව ගෞරවනය දේශක්‍යණන් වහන්සේට උන්වහන්සේගේ ශාෂනික කටයුතු වඩාත් පුළුල්වකරගනයාමට නිදුක් නිරෝගී සුවය චිරජේවනේ ලැබේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම මෙම ධර්මදේශනයට සවන්දුුන් ඔබ සැමට ඔබ සැමගේ සියලු බලාපොරොත්තු ඉටුුවේවා කියන ප්‍රාර්ථනාව උතුම්බූ ධර්මාවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනා ඇතිවයි අද දවසේ බේරුවල කාලවිල පුස්සලමුල්ල පදිංචි අදදින සියවපන්දිනය සමරණ විජිත කුමාර දොඩං ගොඩ මහතා. ධර්මදේශනාවේ දායකත්වයට එක් වෝයේ. HMP කුමාරිහාමී මැතිනිය එගොඩගේ වත්ත කිරිඇල්ල නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ දියනියන් සියලු දෙනා බෑනවරු ලේලිවරු මෙ හැම දෙනෙක්ම සමග මෙ හැම දෙනෙක්ටමා පෙන් නිදුක් නිරෝගී සොය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. වසර විසි හතකට පෙරමියගිය ආදරණීය පියාණන්, වසරවිසි පහකට පෙරමියගිය මෑණියන්, හිපත් පින් අනුමෝදැන් කිරීම වසර පනස් පහකට පෙරමිය ගිය සයා සහ ආච්චි ප්‍රධහනමය පරලවගිය සියලූමනෑසියන් සිහිකර පින් අනුමෝදැන් කිරීම වසර අටකට පෙරමිය ගිය එකම සොහොයුරු එච්චම් අමරසිංහ බණ්ඩාර මහතා සිහිපත් කරමින් පින් අනුමෝදැන් කිරීම ඉඩන්ගෝඩ පදිංචිව සිටමිය ගිය P සේ නනායක මහතා සිහිකිරීම පින් අනුමෝදැන් කිරීම Northern Bridge පදිංචිවි DM අබේරත්න ඥාති සොහොයුරාසිහි කිරීම පින් අනුමෝදැන් කිරීම දෙදහස් විසිතුනේ خත්වනිමාසය තිස් එක්වැනිදිනමිය ගිය කේර්ති සේනානායක ඥාති පුතනුවන්ට පින් අනුමෝදැන් කිරීම ඒවාගේම සුජීවත්ව සිෙටින පවුල්වලට සහ සම්බන්ධ සියලූ මොදනාට සුවසත ප්‍රාර්ථනා කිරීමත් මහා සඟරුවනට ආශිර්වාද කිරීමේ. ප්‍රාර්ථනාවද ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්ත්වයට එක්වන්නේ කිරියල්ල එ ගොඩගවත්ත නිවස්සේ පදිංචි එචMPි කුමාරි හාමි මැතිනිය දියනියන් සීලු දෙනාම බෑනවරු ලේලිවරු පවුලෙටසාහ සම්බන්ධ ශීලු දෙනාමාද දවසේ, ධර්ම දේශනාවේ දායකත්ත්වයට එක් වෙනවා අපි මේ හැම දෙෙනෙක්ටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. චම්පා සේනානී දයනන්ද මැතිනිය ආදරණය බිරිඳ දියනියන් තිදෙන සමග ධර්මදේශනාවේ දායකත්වයට එෙක්වන්නේ හාරසිය දහ නවය ඒ කැන්ඳලිය අද්ද පාලුව ගණයමුල්ල නිවසේ සිට. දෙදහස් විසිද් දෙකේ දොළොස්වනිමාසේ කොළොස්වැනි දින දිවංගත වන ශ්‍රී ලංකා ගුවන්වි දුලි සංස්ථාවේ බාහිර ප්‍රචාරකාංශයේ සේවය කළ කාර්මිකනිල දහරී. අරුණ නායක්කාර මැතිතුමා සහිපත්රීම පින් අනුමෝදැන් කිරීම වසර තිස් හතරක කාලයක් පුරාම දැයි දවාදරුවන්ගේ මනස පෑදූ ගනිිත ගුරුවරයකු ලෙස කටේතු කළ අරුණනානායක්කාර මහතා සසිහිපත්කර පින් අනුමෝදන් කිරීම ජනවාරි මාසේ විසි අටවෙනි දිනට අදදිනට එතුමාගේ පණස් හයිවෙනි ජන්මදිනයේ දෙනවා එතුමාාව සසිහිපත්කර පින් අනුමෝධැන් කිරීම එතුමාගේ භවගාමී දිවිය වාසනාවන්තවේවා කියන උදාර ප්‍රාර්ථනාව මේවැනි අකල් මරණයකට සංසාරයේ කිසිම දිනෙක ගොදුරුණොවේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම වසර කිහිපේකට පෙරමිය ගිය WK දයනන්ද පියාණන් සිහිකරපින් අනුමෝදැන් කිරීම සුජීවත්ව සිටින Rර නන්දාවති මෑණියන්ට නිරෝගී සොය ප්‍රාර්ථනා කිරීම දියනියන් තිදෙනගේ අධ්‍යාපන කටයුතු සියල්ල සපලබේවා කියන උදාර ප්‍රාර්ථනාවද ඇතිවයි අද දවසේදී ගණේමුල්ල කැන්දලි අද්ද පාළුව, හාරසිය දහනවය ඒ නිවසේ පදිංචි, චම්පාසේනානි දයනන්ද මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වෝයේ. කුරුණයගල වැල්ලව වරද්ධන හන්සමන්ද සෙල්වා ලොකුුවරුම මහතා, ද දරුවන් මොුබුරු මිනිබිරියන් සලු දෙනා බෑනවරු මේ හැම දෙනෙක්ම ධර්මදේශනාාවේදායකත්වයට එෙක් වෙනවා. එක් දහස් නවසය හැත්තෑ හයේදී මියගිය සියනේරිස් ද ශ්‍රිල්වා ලොක්වරුම පියාණන් සිහිකර පින් අනුමෝදන් කිරීම එක් දහස් නවසි්‍යස්සූ පහේදී මියගිය අනෝහාමි පලිය වඩන ආදරණිය මෑණියන් සිහිකර පින් අනුමෝදන් කිරීම ඒවාගේම දෙදහස් දහ අටවසරේ මියගිය සුදධර්මණද සෙල්වාල් ලොකුවරුම සොහහිුරාස්සි හිකර පින් අනුමෝදැන් කිරීම දෙදහස් සි එක වස්රේදී මියගිය ජෝතීර්වේදී තිලකරත්න ද සිෙල්වා ලොකුවරුම සොහහිුරස්සි හිපත් කර පින් අනුමෝදැන් කිරීම චාලඩ්ද සෙල්වාල් ලොකුවරුම සොහොයුරිය වයිලඩ්ද සෙල්වා ලොකුවරුම සොහොයුරිය මේ අය සිහිපත් කිරීම මේ අයට උතුම් වූ ධර්මාවවබෝධය ලැබේවා කියන පාර්ථනාව මේ අයට දිගා සිරී ්‍රාර්ථනාකිරීම නිදුක් නිරෝගී සුවය, චිරජීවනය ප්‍රාර්ථනාකිරීම, ගෞරවනය දේශකයණන් වහන්සේට උන්වහන්සේගේ සියලු කටයුතු ඉතා නිදහස් කරගනෑමට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ වගේම මහස් සඟරුවනට සේත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමේ අරමුණද ඇතිවයි අද දවසේ කුරුණෑගල වැල්ලව වරදධන, හන්සමන්ද සෙල්වා ලොකු අර්ම මහතා දූදරුවන් බෑනාාවරු ප්‍රධහන පවුලේ සේලු දෙනා සමග ධර්මදේශනාවේ දා එකකත්වයට එක්වෝයේ.මීලඟට මයිතතාම ගෞරවවෙන්න ආරාධනා කරනවා ගෞරවනීය දේශකයණන් වහන්සේට පුුණ්්‍යානුමෝදනාව සඳහා. ඉතාමත්ම ගෞරුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවේහි ඉරිදාරාත්‍රී ධර්මදේශනාව වෙනුවෙන් දායකත්වය සැපයූ පින්වත් මෞපියවරුන්ටත් නෝනා මහත්වරුන්ටත් ජන්මදින සිහිපත් කරන පින්ම තුල්ලා හැමදිනාටමත් පවුල්වල නමින් අභාවයට පත් පින් බලාපොරොත්තු වන මෞපිය පාර්සවයේ හැමදිනාටමත් මෙතෙක් වෙලා ඉතාමත්ම ගවරුවෙන් දරමස්ශ්‍රවනය කළ ලක්වැැසිලෝ වැසි පින්න තුල්ලා හැමදිනාටමත් මෙලෝ සැනස පරලෝ සැනසී ලබන අමහමහා නිවන පිණිස ධරමානුශසනා ධර්මදේශනා ධරමදේශනා දායකත්ත කුසලය පාරමිතාවක්ම වේවායි එක හිතිම්ම හදවතිම්ම ප්‍රාර්ථනා කරනෝ. ආකාසට්ඨචබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝෝදිත්වා චිරං රක්කම් තුසාසැනං චිරංරක්කම්තුදේසැනං චිරංරක්කං තුමං පරංතිී ධර්මදේශනය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ දොම්පේ ශ්‍රී කල්යාන ධර්මාශත්‍රමාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්්‍යපාද වැලිමඩ සාරද ස්වාමීන් වහන්සේ. අපිඋන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු සාධූ සාධූ සාදුූ මේවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට පින්න අපිට කතා කරන්න අප පෙදුරකථනංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැට නවයයි හැත්තෑ එකයි කතලියහ මෙම ධර්මදේශනය ස්SLBC ධර්මානු ශාසන YouTubeබ නාාලිකා වස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමති. මෙතික්වෙේලා ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.